මම අපේ රටේ ආදරණීය සහෝදර සහෝදරියන්ගෙන් දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ අද ඉතාමත්ම වැදගත් කරන්නේ ඉතාමත්ම දැඩි ආයාචනයක්. අපි දැක්කා වසර ගාණක් තිස්සේ මේ රට දේශපාලකයන් විසින් ඉතාමත්ම අත්නෝමතිකව ඉතාමත්ම මංහිතන්නේ අමානුෂික ලෙස ඒවගේම ඉතාමත්ම බරපතලාකාරයෙන් රටේ ආර්ථිකය වෙන්න පුළුවන්, ජනජීවිතය වෙන්න පුළුවන්, අපේ දරුවන්ගේ අනාගතය වෙන්න පුළුවන් විනාශය කරලා දාලා අද බංකොල රටක් බාටපත් වෙලා තියෙනවා. මම පටන් ගන්න කැමති පසුගිය නොවැම්බර් මාසේ මේ ආණ්ඩුව ආරක්ෂක වියදම් වශයෙන් ඩොලර් බිලියන බියන්න බිලියන 417ක් අනුමත කළා තියෙනවා. එතකොට යුද්ධයක් අවසන් කරපු රටේ 2010 රජය වැය කරේ බිලියන 177යි. ඇයි මේ බිලියන 410ක් 417ක් නෙමෙයි 410ක් වැය කරන්නේ? අවශ්‍යතාවය දැඩි හමුදා පීඩනයක් රට වෙත යොමු කරලා ජනතාව පීඩනයට පත් කරලා කිසියම් විදියකට කොයි පැත්තටද මේ රට ගෙනියන්නේ? අපි දකිනවා අවම වශයෙන් අධ්‍යාපනය සඳහා 6%ක් වැය කරන්න ඕන තැන අද මේ ආණ්ඩු දිගින් දිගටම වැය කරේ 1.3%ක් වගේ ප්‍රමාණයක්. කාලයක් තිස්සේ මේ රටේ අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය වෙලා තිබුණා. ඒ අනුව එදා CWW කන්නකර මහත්මයා විවෘත කරලා තිබුණා එතුමාගේ සැලැස්ම අනුව 62ක් ඇතුළත ප්‍රාථමික විදුහලක්, 65ක් ඇතුළත මහාවිද්‍යාලයක්, තෝරාගත් නගරවල අවශ්‍යයෙන්ම මධ්‍ය මහාවිද්‍යාල, ඒ වගේම ප්‍රධාන නගරවල ඒ වන විටත් පිහිටපු අධ්‍යාපන ආයතන නිසා රෝයල් ආනන්ද, නාලන්ද, මහින්ද වගේ විද්‍යාල විදුහල් නිසා රටේ ඉතාමත්ම ඉහළ සාක්ෂරතාවයක් එක දියුණු රටක් බවට පත්වමින් තියෙන රට දූෂණය වංචාව නිසා මේගොල්ලෝ හොරා කාලා රට නැත්තට නැති කළ තියෙනවා. ඇත්තට අපි එනිසා අදහස් කරා රටක් වශයෙන් අලුත් පරපුරකට මේ රටේ බලය බාර දිය යුතුයි. අපිට මේ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ රටේ යාන්ත්‍රණය රාජ්‍ය යාන්ත්‍රණය වෙන්න පුළුවන් ඉතාමත්ම හොඳයි හරි විදිහට පාලනය කරන නායකයෝ ඉන්නවනම්. නමුත් අපි ස්තුතිවන්ත වෙන්න ඕන අධිකරණය ඊයේ පෙරේදා පැහැදිලිවම ඉතා වටිනා තීන්දුවක් දුන්නා මේ රටේ නීතිය ඉහලින්ම ඉන්නවා කියලා. හැබැයි කරුමකට අපේ ව්‍යවස්ථාවේ තියෙන්නේ නීතියට ඉහලින් තියෙන්නේ ජනාධිපතිවරයා. අපට අවශ්‍යයි මේ සංශෝධන ආදී ප්‍රතිනිර්මාණ ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙන්න. රටකට මූලික ගැටලු වෙලා තියෙන්නේ මේගොල්ලෝ කාලයක් තිස්සේ අපි දන්නවා විවිධ ඡන්ද පොරොන්දු දීලා චන්ද්‍රිකා වෙන්න පුළුවන්, මහින්ද රාජපක්ෂ වෙන්න පුළුවන්, රයිල් වික්‍රමසිංහ වෙන්න පුළුවන් කියන දේ නොකරන කාණ්ඩයක් මේ කාණ්ඩේ. ඒ නිසා අපි ආදරණීය ජනතාවට කියනවා කරුණාකර මතක තියාගන්න මේ සැරේ මේ අලුත් පරපුරක් එන්න හදන්නේ රටේ අත්‍යවශ්‍ය වෙනස්කම් ඉතාමත්ම අවශ්‍ය වෙනස්කම් කාරුණිකව ජනතාව වෙනුවෙන් කළ යුතු නිසා කරන්න. අපි දැක්ක අපි රාජ්‍ය සේවාවේ ඉන්නකොට උනත් අපි අවශ්‍යතාවය තිබුණා. ඔබට මතකද පොඩ්ඩක් ඉතිහාසෙට ගිහිල්ලා බලන්න හොරු අල්ලන ව්‍යාපෘතියේ අපි අපේ යුතුකම වගකීම ඉතාමත්ම දැඩිව කැපවීම ඉෂ්ට කරා. හැබැයි රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල සිරිසේනලා කරේ අවසානයේදී ඒ කොමිසමේ වැය කරපු මුදල් ටික පවා අවසානයේදී නාස්තියකට එහෙම නැත්නම් අපරාධයකට. අපි දන්නවා බැඳුම් කර වාර්තාව ජාවිපේ සුනිල් හඳුනුලෙත්ති ඉදිරිපත් කළා. නමුත් එදා ඉදිරිපත් කරලා කිව්වේ විශේෂයෙන්ම මේක ඉතිහාසගත වෙන අවස්ථාවක්, පාර්ලිමේන්තුවේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක නැංවීමේ අවස්ථාවක්, ඉතාමත්ම වටින දවසක් කියලා. හැබැයි පාර්ලිමේන්තුවට බෙර ගහලා වාර්තාව නිකුත් කළාට එදා ඉඳලා තාමත් පාර්ලිමේන්තුවේ මන් දන්නේ කොහෙද තියෙන්නේ කියලා මොකට හරි යට වෙලක් එක කබඩ් එක දාලා තියෙනවා. ඒ වගේ වාර්තා ඕනෑ තරම් තියෙනවා. මේ රටේ ජනතාවගේ මුදල් හොරා කාලා ඇත්තටම හොරා කාපයක අල්ලන්න බැරි වෙලා තියෙනවා. විජේදාස රාජපක්ෂ මේ මෑතකදී කිව්වා 100ට
විසිහයදාහක් හිරේ ඉන්නවලු විසිහයදාහ කිරේ ඉන්නවලු විසිහයදාහෙන් 95%ක් ඉන්නේ කුඩු එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය සම්බන්ධ දඬුවම් ලැබපු කාණ්ඩ. ඒතකොට මත්ද්‍රව්‍ය සම්බන්ධ දඬුවම් ලැබපු කාණ්ඩ අතරෙන් 75%ක් ඉන්නේ මත්ද්‍රව්‍ය භාවිතා කරන ඒ වැනි වරද්දවල වලට කිරගත වෙච්ච කාණ්ඩ. ඇත්තට මේ රටේ හොරු අල්ලන්නේ නැහැ. මේ රටේ නීතියට යම් කිසි විදියකට පරිබාහිරව එහෙම නැත්නම් නීතියෙන් රිංගලා කොමිස් ගහන ඒ වගේ කාණ්ඩ අල්ලන්නේ නැහැ. ඒ වගේ රට වගේම ඒක අත්‍යවශ්‍යම කළ යුතු වෙනවා. මේ රටේ මූලික දේ තමයි අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ. ඒ සියලුම ප්‍රතිසංස්කරණ කිරීම සඳහා මොකද අපි බලාපොරොත්තු වෙනවා රටක වෙනස් කිරීම සඳහා එකම යන්ත්‍රය අපේ ජනතාව. අපි දැක්කා ආසියාවේ ආශ්චර්ය කියන්න කියලා ඡන්දෙ ඉල්ලුවාම රටේ ලක්ෂ 69ක් දුන්නා. අපි කියනවා මේ අලුත් වෙනස ඇත්තටම වෙනසක් කරන්න කැපවෙච්ච කොටසක්. ඒ නිසා කරුණා කරලා පුළුවන් උපරිමයෙන්ම අපිට මුදල් තියෙන කණ්ඩායමක් නෙවෙයි අපි අලුත් කණ්ඩායමක්. ඉතාමත් අමාරුවෙන් අපිට විවිධ යෝජනාව විවිධ කාණ්ඩකින් වෙන තැන් වලට ගිහිල්ලා ඒගොල්ලෝ උපකාර කරන්න කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ වෙන්නේ උපකාර කරන්න. හැබැයි ජනතාවට පුළුවන් ජනතාවගේ ශක්තිය අපිට දෙන්න එන්න මේ සම්දාන්නට සම්බන්ධ වෙන්න හැකි උපකාරයක් අපි ඔබලාට කරන්නම්. අපේ අවශ්‍යතාවය මේ වෙනස්කම් නොපිරිහෙලා අවංකවම අපිට පුළුවන් මේ වෙනස කරන්න. හැබැයි නැවත කියන්න ඕන වෙනස කරන්න කියලා ඇවිල්ලා වෙනස් කරන්න නැති පිරිසක් නෙවෙයි මේක. මොකද හේතුව අපි අත්විඳිනවා අපේ තරුණ කාලේ විඳ සැපයි, අද අපේ තරුණයන් විඳින දුකයි. ඒ වගේම හෙට උපදින දරුවන්ට පවා බිලියන ගණන් ගෙවන්න තියෙන රටක් මේ සේරම හොරා කාලා අද අලුතෙන් හිතන්න වෙලා තියෙන මේ රට ගොඩ ගන්න කොහොමද කියලා. ඒ සඳහා සැලසුම් තියෙනවා. ඒ නිසා මම ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා කරුණා කරලා මේ සම්බන්ධව අපේ ඉල්ලීමට ඇහුම්කන් දෙන්න. අපි කවදාකවත් ඕගොල්ලෝ රටවැසියෝ හැටියට අපිත් මේ පුරවැසියට ආඩම්බර රටවැසියෝ අපි ආඩම්බර ලාංකිකයෙක් වීමට අපි ලාංකිකත්වයේ ගොඩනගන රටක් හදන්න කරුණා කරලා අපට අවසර දෙන්න එක්කහුවෙන්න. අපි එකට එක් කරමු. බොහොම ස්තුතියි.